සුබ උදෑසනක්. දවස දෙවියන් වහන්සේ තුළ අපි ආරම්භ කරමු. අපගේ වැඩ කටයුතු අපි ආරම්භ කරන්නට මනුෂ්‍යයන් වශයෙන් අපි දුර්වල නිසා දෙවියන්ගේ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරගෙන මේ දවසේ වැඩ කටයුතු අපි ආරම්භ කරමු. හැම දවසකම අපි උන්වහන්සේගේ වචනයට ඉඩ දෙනවා කියලා කියන්නේ අපේ ජීවිතයේ පුදුමාකාර වෙනසකට අරගෙන යන්නට අපට හැකි. දැන් එහෙව් දවසක් අද අපි ඉන්නේ සැප්තැම්බර් මාසේ 6 වෙනිදා බදාදා දවසේ. සාමාන්‍ය සමයේ 22 වෙනි සතිය අපි මේ ගත කරන්නේ. අද උන්වහන්සේගේ වචනය තුළ අපට ඇහෙනවා ජේසු කරපු තවත් සුවකිරීමක්. ඒ තමයි ජේසු අද සීමොන් පේදුරුගේ බිරිඳගේ අම්මව සුවපත් කරන අවස්ථාව. ඇය උණ රෝගයෙන් පෙළිච්ච අම්ම කෙනෙක්. ජේසු මේ අම්ම ගාවට ගිහිල්ලා මේ අම්මව සුව කරනවා. උණ රෝගය පහව යනවා. සඳහන් කරනවා අද උන්වහන්සේගේ වචනය තුළ උණ රෝගේ පහ වෙලා ගියාම ඇය නැගිටලා ජේසුට උපස්ථාන කළා කියලා. ප්‍රේමන්තේනි, තවත් සුවකිරීමක්. දැන් උන්වහන්සේ කරපු සුවකිරීම, මේ සුවකිරීම උන්වහන්සේ කළා මෙහෙමයි කළේ කියලා උන්වහන්සේ ඔබට මට පෙන්නුම් කරලා දෙන්නේ ඇයි? ඒ හරහා මට කියනවා, ඒ අම්මව ජේසුට සුව කරන්න පුළුවන් වුණා නම් ඒ සුවකිරීම ඔබට මට අද උන්වහන්සේ ලබා දෙන්නේ නැද්ද? ප්‍රේමන්තේනි, ඔබගේ මගේ යාඥාව විය යුත්තේ අන්න ඒ වගේ අපේ රෝගී තත්ත්වයත් ඔබ වහන්සේ සුව කරන්නට කියලා. ප්‍රේමන්තේනි, දැන් රෝගී තත්ත්වයක් කියලා කිව්වහම බැලූ බැල්මට පිටස්තරයෙන් තියෙන තුවාලයක් නොවෙන්නට පුළුවන්. පිටස්තරයෙන් තියෙන තුවාලයට වඩා වේදනයි ඇතුළාන්තයෙන් අපි විඳින දුක. ඇතුළාන්තයෙන් අප වහගෙන තියෙන ඒ දුක අපිට හරි වේදනයි. දැන් අපි හැම වෙලාවෙම ඉල්ලන්නට ඕනේ අන්න ඒ සහනය, ඇතුළාන්ත ප්‍රීතිය, ඇතුළාන්ත නිදහස, ඇතුළාන්ත තෘප්තිය. දැන් මේ දේවල් තමයි අපි දෙවියන්ගෙන් ඉල්ලන්නට ඕනේ. අපි ඇතුළාන්තයෙන් සුව වෙනවා නම්, ඇතුළාන්තයෙන් අපිට සුව කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම්, උන්වහන්සේ ඔබව මාව පිටස්තරයෙනුත් සුව කරනවා. ප්‍රේමන්තේනි, දැන් මේ වචන අද ඇහෙන්නේ මම අර සඳහන් කරපු සිද්ධිය හරහා අද කරන සුවකිරීමයි. ඒක නිසා ප්‍රේමන්තේනි, අපි මේ දවස උන්වහන්සේට බාර කරමු. අපි අපේව සුව කරගන්නට විතරක් නෙමෙයි, අපේ ගෙදර දොරේ අයව අපි උන්වහන්සේට බාර කරමු. අපි පවුලක් වශයෙන් අද උන්වහන්සේ ඉදිරියේ ඒ සුවය අත්දකින අවස්ථාවක් බවට පත් කරගමු. උන්වහන්සේට කියමු, ස්වාමිනි, අපේ වචන ඔබ වහන්සේ අද දවසේ සුව කරන්න. අපි ක්‍රියා කරන විදි, ස්වාමිනි, ඔබ වහන්සේ අද දවසේ අපෙන් සුව කරන්න. ඒක නිසා මේ වචන අයිති කරගෙන ඒ සහනය සැනසීම උන්වහන්සේ තුළ අපි ලබන අපටත් අපේ ජීවිතයත් දවසේ අත්දකින්නට ශක්තිය දෙන්නට කියලා, ඒ හරහා ප්‍රීතිය සන්තෝෂය අපේ ජීවිතයේ ඇති කරගන්නට අපිට ඉඩ හරින්නට කියලා ප්‍රාර්ථනා කරගෙන දවස අපි ආරම්භමු. ජේසු පිහිටයි.